මොකද්ද මැනිකේ හදිසිය? ඔහම ඉන්න මොකද්ද හදිසිය වාට? ආ ඔබද? ඈ? ගහම් අය. ඔ. තන් ගෙදර. රන්දි දහම් අය ගෙදර ආවා. ඔක. ඇයි බං කිව්ව එක වුණාද දහම් අය ගෙදර ඇවිල්ලා? ඔයා ඔය ඇත්තමද කියන්නේ? රන්දි මිස් මේ දහම් අය ගෙදර ඇවිල්ලා. රන්දි ඔය ඇත්තමද කියන්නේ? ඔව් ඔව් මිස් මං කියන්නේ ඇත්ත. මට මේ තමානේ ඇවිත් කිව්වේ. දහම් මිස් සාර්ථක වෘත්තියක් අරබන්න CA ශ්‍රී ලංකා අදම ලියාපදිංචි වන්න. ඒ කියන්නේ මේ වැඩේට මුදලාලියත් සම්බන්ධයි වගේ නේ. ඔව් සර්. ඒත් ලින්ටන් මුදලාලි මේකට සම්බන්ධයි කියලා නම් පැහැදිලි සාක්ෂි නැහැ. හැබැයි ඔය රොහාන්ට විරුද්ධව දහම් සේපත්ගම පොලිස් ස්ටේෂන් එකට පැමිණිල්ලක් දාලා තියෙනවා. දැන් දහම්ට ප්‍රශ්නයක් නැහැ නේ? නැහැ සර්. යා හොඳින්. ඕකේ. එතකොට රොහාන්? හා අපි දැන් මිනිහව ඇරස් කරන්න තමයි යන්නේ. ඕකේ. මිනිහට විරුද්ධව පැහැර ගැනීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම කියන චෝදනාවට පැහැදිලි සාක්ෂි තියෙනවා.
Okay then. Do it. All the best. Thank you, sir. Okay. Abhiya. දාහම්ට ප්‍රශ්නයක් නැල්ලු එලා මේ බේරල කමට ගිහිල්ලා එලා මෙර මොකද වෙලා තියෙන නවට මතකද අපේ දුව එහෙ පන්ති කරනවට විරුද්ධ වුණා මුදලාලි කෙනෙක් ඕ ඉති මිනිහගේ බෑන එයා තමයි මේ වැඩේ කරලා තියෙන දැන් සීර මාර සනත් ඔය විදිය ගමකද අපේ දරුව ඉන්නේ දැන් එතන ප්‍රශ්නයක් නැහනේ හ්ම් හරි ටේක් වුණ උඩ බලන්න පා දහම් මේ බෙහෙත් ඇහැට යයි කවුද උඩ බැලුවේ දැන් උඩ බැලුවේ නැද්ද හ්ම් නෑ එහෙනම් මම ඉස්දිහා බැලුවේ මොනා කියනද මන් දන්නේ දහම් මම මොනවා කියන්නද මිස් මිස්ටර් නේ ගොඩක් දේවල් කියන් තියනවා කිව්වේ හරි හරි ඒ කතා පස්සේ කියන්න තියෙන දේවල් පස්සට කියන්න තියාගන්න එපා මිස් ඒ කවදාවත් කියන්න බැරුණොත් එහෙම ආයිමත් දැන් ඔය මොන කතා ගැනද කියන්නේ ඔයා මිස් නේ දේවල් ගැන දන්නේ මන් දන්නේ නැහැ කියන්න බැරි වෙයි කියලා හිතන්නේ අයියෝ ආයෙව. බැරි වෙලාවත් මම මැරුණා නම් මොනවද දහම් ඔය කියන්නේ? නපුරු කතා කියන්න පුරුදු වෙන්න එපා. හිනා වෙන හැටි දෙනෝ දෙක අයියේ මේ වින්වල් කැටයක බොන්න මේක හොඳයි ඔයාට මෙයා බලන්නකො මිස් ඇයි අතේ තියෙන ඔක්කොම සල්ලි ටිකට කණ්ඩුවට දීලා ආ කණ්ඩුව කඩේවල ගෙන්න ගත්තේ ඕකද ඔහොම ඉතින් මං ගෙන්නලා හැදුවා අනිත් එක මේ ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා මේක හොඳයි අයියේ හොඳයි තිත්තයි තිත්තු වුණාම මොකද බ්ලඩ් සනීප වෙනවන මම බ්ලඩින් නෙමෙයි හරි හරි මේ ඔයාගේ පඬිතුකන් අතර කරගන්න මෙන්න මේක බොන්න 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 දහම් ඉස්සරහ තිතින් මෙයා මෙහෙම තමයි මිස් ඔහොම තමයි කියන්නේ ඉස්සර ඉතින් ඉස්කෝලේ යන කාලෙත් මෙයා කොල්ලොත් එක රණ්ඩු කරගෙන ආවට පස්සේ බම්මයාට වෙනවල්කට හදලා දෙනවා. යෝ මං ඉස්කෝලේ යන කාලේ ගහගත්ත එකම කරේ. නේ? එහේ මදි වල කොල්ලොත් එක ක්‍රිකට් ගහලා ආවිල්ලා අතපය තුවාල කරගත්තාම අපේ ගෙදර තමයි එන්නේ. මං ඉතින් මෙයාට මේව බොන්න කියලා කියනවා. මෙයා බෑ කියලා මාත් එක්ක රණ්ඩු කරනවා. දැන් නම් අපිටත් රණ්ඩු වෙන්න වෙන පාටක් තියෙනවා මෙයාත් එක්ක. ඒ මොකද නෑ ඉතින්
මෙයාට මොකද උනේ කියලා හරියට අපිට මුකුත් කියන්නේ නැහනේ. හිතනම කියයි මිස්. එහෙම තමයි මෙයාගේ හැටි. එහෙමද? ඔව් ඉතින් ඉස්කෝලේ කාලේ නම් මාව දන්න කෙනා නෙමෙයි. ඒව හරියන්නේ නැහැ. ඒ කාලේ මේ කාලේ. උනේ මොකද්ද කියලා අපිටත් දැනගන්න. හරිද තහන්? ඒ කතාව නම් ඇත්ත තමයි මිස්. මින් බලන්න දා මතක් තුවාල වෙලානේ. කො මායි කාටි. හරි තමයි. මිස් මම මේ හාල් එක ක්ලිප් එකේ තියලා ආවේ මම බලන්න. හල්ලන්ද කිසි දෙයක් කිව්වේ නැහැ. මේ ගෑණිය ගාව ගන්න නැතුව වැඩේ මෙහෙම වුණා නම් කොහමද ගෑණිය ගාවගෙන මේ වැඩේ කරන්නේ? ඈ? ඒක නම් ඇත්ත. කොමාරි ඔක්කොටම අන්තිමේ බිලි දීලා තියෙන්නේ මගේ මිනිහා. තමුය මේ රෝහන් මේක වීන් කරගත්ත දෙයක්. ඇයි තාත්තා එහෙම කියන්නේ? හා? මේ මාර්ගතන වාගියන්. එයා අපිට විස්තරය කිව්වොත් මොම දෙයක් වෙන්නේ නැහනේ. එයා මේ තාත්තවත් බබා කරලා සල්ලි අරගත්තා. අනේ මල්ලි මේ. අනේ මේ තමයි. රෝහන්ට විතර දොස් කියන්නේ ලෑස්ති වෙන්නේ බහරිද? දැන් යා එකනේ වෙනම් කරේ මොකද කරේ? ආ? එයා සල්ලි ගත්තේ නැහැ. තාත්තයි සල්ලි දුන්නේ. සල්ලි දුන්නේ නම් මන් තමයි. ආ ඒකනේ. හරි. දැන් කරුවා. මම ප්‍රශ්න කරද්දි ඔය ගියේ. පස්ස දොරෙන් පැනලා ගියා. ඔව් ඉතින්. පේනවදත්? මන්න හිතුවේ නෑ මූ මේ වගේ ජරා වැඩක් කළා පැල්ලෑයි කියලා. මේ හැම දෙයක්ම හදිසියේ සිද්ධ වුණ හින්දා එයාට කතා කරන්න බැරි වෙන්නේ නැති. අනේ. අනේ මේ අක්කේ. අනේ හුනේ නෙමෙයි. ඔයාලා තුන්දෙනාම එකතු වෙලා මේ වැඩේ කළේ. දැන් බොරුවට හැම කුණකටම අරමනුස්සයෙක් පිට දාන්න හදන්න එපා. තාත්තා තමයි ඔනට වඩා ඔළුවට තියාගෙන හිටි. කල්ප කවුද දන්නේ මූ මටත් මේ වගේ බොරුවක් කරයි කියලා. මට නම් මේ දැන් පෑන් එක ගැනත් සැකයි තාත්ති. අනේ මල්ලි මේ අනේ කියන්නේ මොකද්ද? හා? ඇයි කියන්නේ? දැන් ඔයාලා කුමන්ත්‍රණය කරපු විදිහට ওই වැඩේ සිද්ධ වුණා නම් ඒත් අහුවෙන්නේ රෝහන්මනේ. දැන් කවුද ඒ වගේ දෙයක් කිව්වේ? තාත්තල ඔය හැසිරෙන විදිහෙන් එහෙම තමයි පේන්නේ. ඒ කවුද මේ? වැඩක් බාර අරගෙන ඒක කෙලුණාට පස්සේ පස්සතෝරෙන් පැනලයන් සිත්තම් මේ ලිට්ටල් ළඟට තේරුණාද? අනේ තාත්තේ මේ කොමාරි මම වැරද්දකටම දැන් ඒ මනුස්සයා තමයි අහුවෙලා තියෙන්නේ. හරි හරි. අපි මේ ගෙදර වැටලා ඉන්න කෙනේ සේතම් වැරද්ද? ඒ ඒ යක්කේ. තාත්තේ. මොනව කරන්න හදනවද දන්නේ නේද? කවුද? බහම. ඌ මොන සෙල්ලමට ආවත් ඒ ඕනෙම සෙල්ලමකට මෙල්ලින්ටර් පුදලා ලෑස්ටි.
හිතුණා දහම් මට හිතුණා. ඒත් ඒත් මේ මුදලාලිගේ බෑන හොම වැඩක් කරයි කියලා මට හිතා ගන්න බෑ. මට හිතා ගන්න බැරුණා මිස්. මම අපච්චිට ඔය දෙයකින් කිව්වා. මිස්ගේ අපච්චිත් ගොඩක් මහන්සින්න තිනිද මාව ඔයා. අනේ ඔව් දහම් පව්. එයාගේ වැඩේම මෙහි ඕයිසියට කෝල් කරපු එක. මාත් ඉතින් ඒකම තමයි කරේ. මොනවාම හරි තොරතුරක් දැනගන්න පුළුවන්ද බලන්න. අනේ මන්ද කවදාකවත් නැතුව මං අපේ අප්පච්චිගේ රස්සාවටත් බලපෑම් කරා. ඒක තමයි. ඇයි මිස් මාව හොයන්න ඔච්චර වද උනේ? ඇයි පද වෙන්න එපාද? හා? නෑ නෑ එහෙම නෙවෙයි. මං ඇහුවේ ඇයි කියලා. මට පිස්සුනේ. මේකයි. තරහ ගියානේ. තරහ යන්නේ නැද්ද දහම් ඔයා මේ කියන දේවල් වලට? හරි හරි. නෑ ඔයාම කියන්නකෝ. දැන් ඔයාට ඔය වෙච්ච දේ මට වුණා නම් ඔයා මොකද දහම් කරන්නේ? රටේම දරුවන් Tamanගේ වගේ සැලකෙන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඉවත් කර නිරෝගී සමක් ලබා දෙනවා. නෑම් ඔයාම කියන්නකෝ. දැන් ඔයාට ඔය වෙච්ච දේ මට වුණා නම් ඔයා මොකද දහම් කරන්නේ? මට එහෙම දෙයක් හිතන්නවත් ඕනේ නෑ. දහම් මං හලෝ අපච්චි. ආ දුව. ඔයා මේ කොයි හරියේ දැන් ඉන්නේ? ආ මම මේ දහම්ලා ගෙදර ඉන්නේ. ආ දහම් ගෙදර ආවනේ. අනේ ඔව් අපච්චි. මට වහී ඉන්න ඔයසි සේරම විස්තරේ කිව්වා. බලන්නකෝ අපච්චි තින්. බය වෙන්න එපා දුව. වෙච්ච දෙයට ඇක්ෂන් එකක් ගන්නවා. මේ වගේ දේවල් කරන මිනිස්සුන්ට නම් දඩුවම් දෙන්න ඕනේ අපච්චි. අනිවාර්යෙන් ඒකෙම වෙයි. අපච්චි අපච්චි ඔෆිස් එකේද? නෑ මං අද ඔෆිස් ගියේ නෑ. ඇයියේ අසනීපයිද? නෑ නෑ නෑ. ඔයාද ගෙදර එනවා කිව්ව නිසා මම නිවාඩුවක් දාලා ගෙදර හිටියා. අනේ අනේ අපච්චි මං මේ ඇත්තටම ෂෝට් ලීව් එක දාලා ගෙදර එමින් ගමන් තමයි දහම් ආව කියලා මට පණිවිඩය ආවේ. මං අනිත් පැත්තට මෙහෙට ආවා අපච්චි. හරි 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 කමක් නැහැ. මේ මං හෙට එන්නම්කෝ අපච්චිව බලන්න. හරි. ආමේ අපච්චි මේ දහම් ඉන්න එයා ඉල්ලන පොඩ්ඩක් ඉන්න. ආ ආ හෙලෝ සර්. ඔව් දහම් සර් මම හොයන්න ගොඩක් මහන්සි වුණා කියලා වර්ෂා කිව්වා. ගොඩක් ස්තුතියි සර්. ගොඩක් ස්තුතියි. ආ ඕගනම් මොකද්ද දහම්? දුව දිගින් දිගටම ඔයාගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියලා මට කියද්දි කියද්දි මට පුළුවන් ද පාඩුවේ ඉන්න. හරි. කොමර් ගමන්නේ හොඳින් වැඩ ටික කරගන්න බලන්න. වාදාපු එන්ට්‍රි එකට ඔය OIC ඇක්ෂන් එකක් ගන්න. හරි සර්. අනේ තැන්කියු සර්. ඕකේ.
ලයිසන. දුව අද ඉන්නේ නැල්ලු. ඇයි? බලන්නකො මේ ළමයා. ඉන්නව මං කතා කරන්න. නෑ නෑ හිටිනවා කියලා කියන්නේ. මං කෝල් එක දීලා කොහොම හරි හිටේ ළමයාව ගෙන්න ගන්න. ආඩම්බරයක් නෑ බං. කවුද? අවිදිමා පවින්. අයියෝ! මේ අර නිමිලන් ගේන දෙක හෝටලින් කව. මේ උඹ තව හෝටලකින් කවන්න දෙන්නේ. අනේ බර්ඩ් වින්ද බං. පන්න බෑ. කවුද බං ඉන්නේ? මේ. දුතන් දන්දල්ද ගොයන්නේ? ට පංකු මට ඉතන මචන් කෝල්ලයක් කරගෙන දුකද අනේ මේ කියන තැනකට පොපොඳින්නම් මේ දීපා එපා අමින්නන් මචන් දෙකිරේට බයෙන් එපා කෝල් එකක් ගැන් දුර්කන් වෙන්නේ කරන්න බලන්න රං ගැන මොන හරි කියනක් දන්න. හෙලෝ. හෙලෝ නංගි. ගෙදර දින්නේ? Nestle Nestle Malt පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. රටින් දරුවන් Tamange වගේ සලකන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. හෙලෝ නංගි. ගෙදර දින්නේ? ඔව් අයියේ. මේ ෂනූට මොකක් හරි පණිවිඩයක්වත් තියෙනවද කියන්න? මේ මං එතකොට දැන් ඕකට ගන්න ඕනේ මේ ෂනුලිට පණිවිඩයක් කියන්නේ විතරද? නෑ මේ. එහෙනම් එහෙම ඇව්වේ. නෑ ඉතින් වෙන කතා කරන්න හේතුවක් නෑනේ. ඒකයි. හේතුවක් තිබුණා. මොකද්ද? මේ හේතුවක් තිබුණා ඒත් ඉතින් නංගි කියන්න බයයිනේ. ඇයි? නෑ මේ. නෑ කියන්නේ? නෑ නංගි ඉතින් මේ අපි නම් මිනිහෙක්ට ගහන්නේ වෛර කරාම. ඔයාලගේ පවුලයි ඉතින් ගහන්නේ නංගි ආදරය කරාමනේ. ඒකින්ද ඉතින් කියන්න බයයි. මට තේරුණා. ඒක තමයි මේ නිරංගට වෙච්ච දේ බලද්දි නංගි මට තේරෙන්නෙත් නෑ. හරි හරි නංගි මං කියන්න. අසාය මොනවද කියන්නේ?
එක තමයි. මට තේරුණෙත් නෑ. ඉතින් කොහොමද මං ඔයාට කියන්නේ? අනේ අන්න මෙයාත් දැන් මට බොරු කියන්න පටන් අරගෙන. ඇත්ත ශානු? ඇත්ත. ඇත්තනේ? මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ. මං යනවා. මේ මම ඇත්ත කිව්වේ. හරිද? සිද්ධ වෙච්ච කිසිම දෙයක් දහම් පුතා එක්ක නොකියන එකයි හොඳ නංගි. ඒක ඇත්ත අක්කේ. දහම් ගමේ නැති වෙච්ච වෙලාවේ මේ ගමේ සිද්ධ වෙච්ච දේවල් අපි දහම් එක්ක නොකියපු එක හොඳයි. ඒක තමයි මාත් මුකුත් නොකිය මාල්. මේ මොනවා හොඳ හොඳ දේවල් සිද්ධ වෙලා තියෙන පාටයි නේද? අර ටීචරුයි පාලිතික දුවර අන්දි දහම් එක්ක හරි හිතවත් නේද? ඒගොල්ලෝ කට්ටිය ඉතින් එකටම නිහිති. ඔය ටීචර්ට ප්‍රජාශාලාව අරන් දීලා තියෙන්නේ පන්ති කරන් ඉඳහම්නේ. නැත්තම් අපි ගිය ගමන් ආපු එක හොඳයි නේ අක්කේ. ඔව් අපි ඔතන කතා කර කර ඉඳලා මොනවා හරි අපේ කටින් අහුවේ කියලා තමයි මං නංගිවත් දෙකින් ටක් ගාලා යන් කියලා ආවේ. මං කොහොම හරි ලින්ටන් මුදලල්ලේ ගෙදර වැඩ කර කර ඉඳලා පැනගත්තනේ. ඔව් නේ. ජානකී අක්කට තමයි ඉතින් එන්න බැරි වුනේ. ඒක නිතී. අපොලේ ඩක් දුකක් හැදුනත් මුන්ට කඹරන්න එපෙයි. ඒකටත් නිදහසක් නැති හැටි. ඔය ඉති මුදලාල්ලගේ හැටින්නම්ගේ අනිත්තර දහම් බලන යනකොන කොහොමද උත්ම කැමති වෙන්නේ? උන් මේක ඇත්ත කී කියා වැඩ කරන්න බෑනේ අක්කේ. ඒක හරි. අපි ඉක්ුතිලා ජෑන් සෝස් හදද්දි අපි කොච්චර නිදහසකින් ඒක කළාද කියලා වැඩක් නෑ. අපි අපිටම වින කරගත්තා. මේ එතකොට දැන්නම් ගිලින්ට මුදලාලේ ගෙදරන යන්නේ? ඔව් අක්කේ. මේ දැන් එහෙ වැඩ ඉවරලා ගෙදර යන ගමන් ඔය ජානකී නංගිත් එක්කම දහම් පුතාලේ ගෙදරට ගොඩ වෙලා යන්න. එහෙම හොඳයි නේද? ඔව් අක්කේ. එහෙම කරන්නම්. මොන වුණත් අපි මුලින් දැම්ම කාලා ඇඳලා හිටියේ දහම් නිසානේ. ඒ කොහොමද අපි අමතක කරන්නේ? ඔව් නංගි. ඒව ඉතින් අපිට අමතක කරන්න බෑනේ. එහෙනම් අක්කේ මං ගිහින් එන්න. වැටෙන් පැනලා යන්න පුළුවන්නේ. නැත්නම් ඉතින් මං ඔහේ නැති එකත් ප්‍රශ්නයක්. ප්‍රශ්නේ ඇති කරගන්න එපා එතන. ඔව්. හේගොල් බලන් ඉන්නේ කොවිලේ ප්‍රශ්න ඇති කරන්නනේ. අපිට දවසක් එයිනේ. ලින්ටන් මුදලාලි ගෙදර ප්‍රශ්න ඇති වෙන දවසට මේ ප්‍රශ්න නැති කරන්න කිසි කෙනෙකුට බැරි වෙයි. මං ගිහින් එන්න. මොකද බං කහඳ අයියේ ස්ලෝ මෝෂන්? නෑ බං. කඩේට ලං වෙද්දි කකුල ඉස්සරහට යන්නේම නෑ පස්සටමයි යන්නේ. එහෙම කියලා හරියන්නේ නෑනේ. ගෙදර යන්නේ නැද්ද? උඹ මගේ පුතානේ. උඹ ඵලයන්. පුතේ මං උඹේ අති ජාති දයාබර කලාබර තාත්තනේ. තාත්තා තවට ඉගෙන ගන්න. ඇයි? මං එනකන් නෙමෙයි බං උඹලා අම්මා බලන් ඉන්නේ. උඹ එනකන්නේ. ඒක ඇත්ත මල්ලි. මල්ලියා. මල්ලි. හරි හරි. මගේ කිරි පුතේ මගේ අම්මනා දැන් යන්. මේකනේ. දැන් අපි අම්මට හොරෙන්නේ මේ ටවුමඩිකේ නටුවේ. ඔව් ඉති.
ඔවුඉතින් කියන්නේ ඕ කම්මට මහට්ටු වෙලා මම කියපු ගමන් අපේ අම්ම දාගෙන මට නෙළුව මේ උඹ ඒක සතුටින් බාරගන්න ඔව්ෝ දෙමාවපියෝ සතුටෙන් මොනාද දෙන්නේ දරු වශයෙන් උඹ ලිව බාරගන්න ඕන ඇත්තද තාත්තේ එහෙමද ජෝති පොඩි ජෝතියයි ඔය දෙන්න දැන් කරන්න යන්නේ ඔය දෙන්න පස්සට ගිහිල්ලා මාව ඉස්සරහට දාන්න නේද ඔව් ඒක තමයි ඒක තමයි මට තේරෙනවා මට තේරෙනවා සැලෙනවන් මවන හැඟුම් නොතේරි ගියාදෝ නොදන ලෙසින් ඔය දෙන්න දැන් කරන්න යන්නේ ඔය දෙන්න පස්සට ගිහිල්ලා මාව ඉස්සරහට දාන්න නේද ඔව් ඒක තමයි ඒක තමයි මට තේරෙනවා මට තේරෙනවා ඒ මගේ පුතේ උඹලගේ අම්මා උඹ මාන්සියලා එනවා කියලා දැනගත්තාම පිංගාන පත් බදලා මේසුට තියලා තියයි ඊට පස්සේ උම්ම එකක් දීලා උඹට මේම කොයි බණ්ඩිය පැලෙන්නේ අනේ මේ තාත්තේ ඇයි මොකද ඇයි මොකද කියලා අහන්නේ මං තාත්තට වඩා අපේ අම්මගෙන හොඳට දන්නා ඔය දෙන්න කරන්න යන්නේ ඔය දෙන්න පස්සට ගිහිල්ලා මාව ඉස්සරහට ගිහිල්ලා දාලා අපේ අම්මට කියලා මට හොඳ බත් පිඟානක් කවන්න නේද අපි ඔය වයසේදී යලි පිල්ලේ අකුරු කරේ උඹලා දැන් ඉදිලා නැමිලා බිමට බර වෙලා තාත්තාගේ කනිනු රින් ගන්න හදන මල්ලි මේ කියවන් අය නෑ මුගුන් නෑ හරි හොරි කියන්නේ නතු ඊයේ පම් ගොබත් කෙරෙන වැඩක් අනේ මේ පොඩි ජෝතියයි මාව මෝඩය දඬන්න එපා හරිද හැබැයි එහෙම කරොත් අපේ ස්කෝල් සෙට් එක ගිහලා බස්සලා ගන්න හරි තාත්තා මොකද කියන්නේ නෑ මම මොකුත් කිව්වෙත් නෑ මට හැවුනෙත් නෑ මං කියන්නෙත් නෑ මට හැවුනෙත් නෑ මේ මම පස්සට එලා වරෙන්කෝ අපි ඉස්සරලා ආන්න එහෙම එන්න හරි ඉතින් මේ අඩේ ඉස්සරහදී අපි කොල්ලොට ඉස්සර වෙන්න දෙමු ඔව් නැත්තම් ඩාම් වෙනවා ඩූම් වෙනවා ආ ඔයිට වඩා අපි ගං අංකුට හොඳේ මොකද ඔය දෙන කුසුකුසු ගන්නේ නෑ මම මේ ජෝති බාප්පෙන් පාර අහගත්තා නේ ඔව් අහගත්තා පාප්පා අපි එන්න පුතේ නේ පාප්පා කැල්ල එපා ආහා මේ මම බලන් ඉන්නකො මොන හරි කරන්න මම නෙමෙයි කුඹලා මාළු කෑවේ තාත්තලා අන්තිමේ මටත් එක තමයි විඳවන්න වෙලා තියෙන්නේ මේ කඩු ජමේ පාඩු ඉන්නවද මොනවද කරන්න කියලා මම කල්පනා කරනවා කොහොමත් පාඩුවේ තමයි හිටියේ බලකොට තාත්තයි බෑනයි එකතු වෙලා ඔය හොඳට හිතලා කරලා තියෙන්නේ අන්තිමේ අර දහම පණිනකම්ම හිටියනේ කිසිම දෙයක් කවුරු තෝණ ගමින් කරේ නැහැ තේරුණාද හරි තාත්තේ දැන් කොහොම හරි එක වෙලා තියෙනවනේ පාටවත් වැරද්දක් වෙන්න මම ඉද තියන්නේ. ඒ ප්‍රොණයි තාත්තර කරේ ගැත වැඩි. නැටි ගියා තාත්තර තුරන් පෙන්නන. අන්ති උඹලා. උඹලා තව කියන්න ඕනේ මේවල. ගෙදරටම බැස් එක තමයි වැරද්ද. දැන් ඉතින් උඹ වෙච්ච දේවල් මොන මොන විදිහට කාට කියලාද දන්නේ නැහැ මුදලාලි. නැත්තම් ගේමක් වෙන්න තිබුණා. අනේ මේ බලගේ ගේම් කරලා තියෙන්නේ යකෝ බලන්න පිසුද ගමේ එහෙම දෙයක් කරන්න බැරි ඉඳ තමයි රෝහන් මේ වගේ දලක් එළුවේ ඒක අපිට හරියට කරගන්න බැරි වුණාට ඈ අපි මොනා කරන්නද අපි මොනා කරන්නද කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපති සෑම මාසයකම මිලියනපති කැලින් හිස්සසුරුම්පත් තුනක් අංක 213 න් 7 වැරල්ලගම ලිපිණයට වීමයි අම්මා මොකක්ද මට කියන්න තියෙනවා කියලා කිව්වේ හරි මං හිමීට කියන්නම් බලන්නකෝ සනා මෙයාට ඒක දැනගන්න තියෙන හදිස්සිය මේක අපිට තාම ඔප්පු කරගන්න විදියක් නැහැ
මේ හැම දෙයක්ම වෙච්ච විදියයි වෙච්ච පිළිවෙලයි මේ ඔක්කොම බැලුවම මේක තනි කරම මුගේ ගේම අබ්බා. අනේ මේ! ඇයි මොකද? ඕල ඕල ඕල! හා? මල්ලි මේ! ඇයි? උඹට නම් මේක අදාළම නැති කේස් එකක්. උඹ නිකන් සිල් ගත්ත ටූටි පුතා වගේ පාඩුවෙටම පැත්ත වෙලා. දාගම යකෝ! දාගම! ඇයි එහෙම කියන්නේ? කලින් ආත්මෙක දුව අපි එක්කලා ලොකු බැඳීමක් තියෙන්න ඇති. ඔබට තේරෙනවද දහම්මාව? ඔව් මිස්. මිස්ගේ පොඩි වෙනසක් පාව මට තේරෙනවා. සැලෙනවන් කෙනෙනා තතු නොසිතුලේ